අද බලේ දේශපාලන සංවාදයේ අවසාන වටය අප ආරම්භ කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින කාන්තා විදේශගත මන්ත්‍රීතුමාට අවසන් අවස්ථාව. සුදේව, විශේෂයෙන්ම මේ මතු කරපු කාරණාවලදී එක පැත්තකින් මුජිබර් මන්ත්‍රීතුමා මේක ලඝු කරන්න හැදුවා එතුමාට මේ එල්ල කරන චෝදනාවක් කියලා. එතුමාට මේ චෝදනාව එල්ල වෙන්නේ සුදේව හේතු ගණනාවක් තියෙනවා. දැන් යම් කිසි දෙයක් දැනගෙන වුණ උත්තර දෙන්න. දැන් යම් කිසි දෙයක් ආණ්ඩුවට චෝදනාව එල්ලනට ඒක ආණ්ඩුවට එල්ල වෙච්ච චෝදනාවක් හැටියට බාරගන්නේ නැතුව පෞද්ගලිකව බාර අරගෙන ඒකට උත්තර දෙන්න ගිහිල්ලා මේක එල්ලලා තියෙනවා එතුමා. ISIS සංවිධානය පිළිබඳව එහෙම කටයුතු සිද්ධ වෙනවා කියලා රජයේ මැමතිවරයෙක් කියනකට එතුමා තමයි පළවෙනිට විල්ලා උත්තරේ දෙන්නේ. මුජිබර් මන්තුමා පාර්ලිමේන්තුවේ කතාව තියෙනවා. එතුමා කියනවා නෑ එහෙම එකක් නෑ කියලා. අරාබි පාසල් මෙහි ඇති කරලා විශේෂයෙන්ම අපි කියන්නේ දහම් පාසල් ඇති නොකළ යුතුයි කියලා. නමුත් මද්රාසා කියන විශේෂයෙන්ම තුර්කි රාජ්‍යයේ සිරියාවේ දැන් මේ තහනම් කරගෙන තියෙන තහනම් කරලා තියෙන සමහර පාසල් අද තුර්කියට වැඩිය ලංකාවේ තියෙනවා සුදේව මද්රාසා කියන දහම් පාසල්. අන්තවාදේ විතරයි උගන්වන්නේ. සිංහල භාෂාව උගන්වන්නේ නැහැ. දමිළ භාෂාවත් අරාබි භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් ඉස්ලාම් ධර්මයේ නැති අන්තවාදයක් උගන්වන දහම් පාසල් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේවයි තමයි විදේශීය මේ ගුරුවරු ඇවිල්ලා උගන්වනවා කියලා කිව්වම මෙතුමාම තමයි පළවෙනිට ඇවිල්ලා කියන්නේ නෑ එහෙම එකක් මේ රටේ නෑ කියලා. නමුත් අද මාධ්‍යෙන් වාර්තා වෙනවා. බුද්ධ්‍යංශ වාර්තා එනවා. එක්කෝ එහෙනම් මෙතුමාගේ බුද්ධ්‍යංශ ඊට වැඩිය ඇති අර රන්ජන රාමනායක ඇමතුමාගේ වගේ. නැත්තම් මෙතුමා ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕන. අද මේ එකට එකට ගැටලා තියෙන හින්දා තමයි මෙතුමාට ඒ වගේ මේ කණ්ඩායම් වලට චෝදනා එල්ල වෙන්නේ. හොඳම දේ තමයි අර දිලුම් මමුණුගම මන්ත්‍රීතුමාට කරා වගේ මෙතුමාල්ලම ගිහිල්ලා බාර වෙලා මේ පොලිසියට හරි මොකක් හරි ආයතනයකට ගිහිල්ලා අද දවසේ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියන එක. මෙතුමාල්ලා යම්කිසි තොරතුරක් තියෙනවා නම් එහෙම නැහැයි කියන්න ඒ සාධක ඉදිරිපත් කරන එක. ඒ වගේම සුදුම ඇත්තම අපි කනගාට වෙනවා මේ ආණ්ඩුව මේ කාලවකවානු තුලත් බැලුවේ මේක මේ රාජපක්ෂ ආණ්ඩුවේ නැත්තම් මේ දින 52 මේකට ලඝු කරලා නැත්තම් ඊළඟෙන මැතිවරණේ වාසියක් වෙයි එහෙම කියන තැන ලඝු කරන්න. අපි දැක්ක ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව කරපු ප්‍රකාශ සමහර ඒවා. අපි දැක්ක මංගල සමරිර ඇමතුමා පළවෙනි දවසේම කිව්වා මේ ලේ පිපාසය හොයාගෙන යන රාජපක්ෂ කෙනෙක් මේ මල මිනී වලින් ඡන්ද වලින් ගොඩ එන්න හදනවා කියලා. රාජ්‍ය සේනරත්න ඇමතුමා පාර්ලිමේන්තුවේ ඊයේ දවසේ ප්‍රකාශයක් කළා කියනවා මේ මහින්ද රාජපක්ෂ ඇමතුමා කිව්වා මේක විශාල විනාශයක් වුණා මේ ලංකාවේ යුද්ධෙන් පස්සේ කියලා. එතුමා කියනවා නෑ මීට වැඩිය විනාශයන් ලෝකෙ වෙන තැන් වල වෙලා තියෙනවා. මේ හරියට නිකන් මැරිච්ච ගාන මදි වගේ එතුමාට. අපි මේ ව්‍යසනයක් ගැන කතා කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පැහැදිලිව කිව්වා ආණ්ඩුවේ සියලු දෙනාට එකතු වෙන්න වැඩපිළිවෙලක් කරන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙන්නම් කියලා. ඒ වගේම විශේෂයෙන්ම මම හිතනවා මේකෙන් යම්කිසි අපිට ජාතික ආරක්ෂාවට යම්කිසි වටිනාකමක් එකතු කරන්න පුළුවන් නම් යම් යම් යෝජනා ගේන්න වෙනවා. ඒ යෝජනා ගේන්න මම නම් කියන්නේ මුජිබර් මන්තුමා ඔබතුමා මැදිහත් වෙන්න මේ වෙලාවේ. මොකද ඔබතුමා මේක නැහැයි කියපු පුද්ගලෙක් හැටියට විශේෂයෙන්ම මේ මද්රාස අරාබි පාසල් පිළිබඳව බුර්කාව පිළිබඳව අන්තවාදයේ වපුරන සංවිධාන තහනම් කරන්න ඒ වගේම අන්තවාදයෙන් යැපෙන දේශපාලන පක්ෂවල අඩුමතරම ව්‍යුහය වෙනස් කරන්න ඔබතුමා යෝජනා වගේ පාර්ලිමේන්තුවට ඔබතුමා මේ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලෙක් ඉන්නවා. එනිසා ඔබතුමා මේකෙන් ගැලවෙන්නේ නම් අන්න ඒක තමයි එකම ක්‍රමයේ සුදුව අපිට පේන්නේ. විපක්ෂින්ද අපිට සහයෝගය දෙන්න පුළුවන්. අපි නෙමෙයි න්‍යාය පත්‍රය හදන්නේ අපිට යෝජනා කරන්න පුළුවන් අපේ යෝජනා බාරගෙන තියෙනවා නම් මේ ආණ්ඩුවට මේන විපක්ෂ විනාශය දක්වා සමහරලාට අද මේ රටත් පත් වෙන්නේ නැහැ. එදා දවසේ ඉඳලා අපි කිව්වා පොලිස් ප්‍රතිවරය බවට පත් කරගත්ත පුද්ගලයා පිළිබඳව අපි කිව්වා මහ බැංකුවේ අධිපතිවරයා හැටියට පත් කරගත්ත පුද්ගලයා අපි කිව්වා ආරක්ෂක ලේකම්වරු ගැන කිව්වා. මේ ආරක්ෂක ලේකම්වරු හතරක් සුදේව මේ අවුරුදු 4 මාර්ගදී ජනාධිපති ලේකම්වරු 3 මහ බැංකු අධිපතිවරු 2 විෂය භාර ඇමතිවරු 5 ජෝන් නමරතුංග ඇමතුමාගෙන් පටන් අරගෙන තිලක් මාරපණ ඇමතුමාට ගිහිල්ලා සාගල් රත්නායක ඇමතුමාට ගිහිල්ලා රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමාට ගිහිල්ලා දැන් එවිල්ලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අවුරුදු 4 මාරේ ඇමතිවරු 5 ඉඳලා තියෙනවා. මේ අපිට චෝදනාව එල්ල කරනවා එහා පැත්තේ ඉඳගෙන මේ ආරක්ෂක මණ්ඩලේ රැස් වෙන සිද්ධ වුණේ මෙතුමන්ලා මේ කරපු ආණ්ඩු පෙරලියත් එක්ක කියලා. මතක තියාගන්න ඒ දින වකවානු තුලත් අඩුම තරමේ ඔබතුමන්ලා පත් කරලා තිබ්බ කට්ටිය හැර මෙහෙට දාන්න අපි උත්සාහ කරේ නැහැ. මම අවසන් කරනවා සුදේව. දැන් මේ විදේශ බුද්ධි සේවාවලින් ලබා දීපු තොරතුරු තුල යම් යම් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ තොරතුරු සහ අපේ බුද්ධ්‍යංශ වෙත ලැබෙලා තිබ්බ තොරතුරුත් එකට එකතු කරා නම් මම හිතනවා මේක වළක්ව ගන්න තිබුණා. නමුත් ඒ වළක්ව ගන්න උනන්දුවක් තිබුණේ නැහැ. දැන් එදා දවසේ දෙමටකොඩ සිද්ධියේදී බෝම්බේ පුපුරවගත්ත පුද්ගලයාත් ඒ වගේම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර පුද්ගලයාත් මේ දෙමටකොඩ ප්‍රදේශයේ ඔවුන්ට අයිති සියලුම දේපල ඊට දින කීපකට ඉස්සෙල්ලා අප්‍රේල් මාසේ පළවෙනිදා ඔහුගේ දේපල
දේපල අටක් දේපල සමන්න දේපල පහක් ඔප්පුවලින් ඔවුන් වෙනත් පුද්ගලයන්ට පවරනවා එකම දවසේ. දැන් බුද්ධියංශ මොවුන් පිටිපස්සේ හිටියනම් මෙහෙම ඔප්පු වෙනස් වෙනවා දැක්කනම් මේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන කට්ටිය අප්‍රේල් පළවෙනිදා එක දවසේ ඔප්පු ටික ලියනවා වෙනත් පුද්ගලයෙක්ගේ නමට. එතන මේ පිළිබඳව තොරතුරු ආවේ නැද්ද? මගේ දරුවන්ට. ඒ වගේම දරුවන්ට ලියන්න. දරුවන්ට හරි කාටද සැකයක් ඉදෙන්න එපයි. බුද්ධියංශ නිලධාරි හිටියනම් මම කියන්නේ හිටියනම් ඔබතුමලා කියනෝනේ මේකේ පරීක්ෂණ තිබුණා කියලා. 47 වතාවක් වාර්තා වෙලා තිබුණනේ. දැන් විදේශ බුද්ධියංශ වලින් වාර්තා වෙලා තිනවා. මම එකක් හැබැයි පිළිගන්නවා. ලංකාවේ දැන් තියෙන බුද්ධියංශ වලට වැඩිය රෝ එක ලංකාවේ ප්‍රබලයි. රෝ එකේ බුද්ධියංශ ප්‍රබලයි. අඩුම තරමේ එහෙන් හරි කමන්නේ. දැන් අරගෙන උපදෙස් ටික අරගෙන මේකට කරන්න පුළුවන් දේ කරන්න. ඒ වගේම මේ වැටලීම් වලදී විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉස්සෙල්ලා පොලිස් පරීක්ෂක TLSK සේනාධිරත්න පානදුර කොට්ටාසේ පානදුර කොට්ටාසේ බාරව හිටපු ස්ථානාධිපතිවරයා සරික්ක මුල්ල කියන ප්‍රදේශය කියලා නිවස හොයාගන්න ඔබතුමාලගේ මාධ්‍යත් වාර්තා කරා. මේ ඝාතන සම්බන්ධයෙන් පැමිණිච්ච පුද්ගල සංවිධානගත වෙච්ච එක ස්ථානයක්. මරාගෙන මැරෙන ප්‍රහාරය සකස් කරපු ස්ථානය. මොකද්ද කරන්නේ මේ පොලිස් පරීක්ෂකවරයා? ගිහිල්ලා ගෙදර පරීක්ෂණ කරන්න ඉල්ලුවාම ඒ ගෙදර පුද්ගලයෝ ටික පැමිණිල්ලක් දානවා පොලිස් පොතිවරයාට. මෙහෙම අනවසරයෙන් ඇවිල්ලා පරීක්ෂණ කරන්න හදනවා කියලා. මොකද්ද දෙන දඬුවම? එතුමාව අප්‍රේල් මාසේ 18 වෙනිදා ස්ථාන මාරුවක් දෙනවා පානදුර බාරව හිටපු පුද්ගලයාට ත්‍රිකුණාමලයට. මේ තොරතුරු ලබා දීපු පුද්ගලයාට ඔබතුමන්ලා මෙන්න බුද්ධියංශ වලින් ලබා දීපු තොරතුරු වලට කරපු දේවල් ටික. එක පැත්තකින් ඔබේ බුද්ධියංශ ක්‍රියාත්මක වුණා නම් ඒ බුද්ධියංශ ක්‍රියාත්මක වුණේ නැහැ කියමුකෝ. තානාපති කාර්යාලයෙන් කතා කරලා කියනකට මෙහෙම අවධානමක් තියනවා කියලා. ඒ ලබා දීපු තොරතුරු වල නම් ගම් එක්ක දුරකථන අංක එක්ක ඔවුන් යන්නේන වෙලාවල් සියලු දේම දක්වලා තියෙනකොට අවසන් කරමු මේක ක්‍රියාත්මක කිරීමට ඔබතුමන්ලා පිළිගන්න දේශපාලන නායකත්වයේ තිබුණු දුර්වලතාවය තමයි ඔබතුමන්ලාද නිලධාරීන් කීප දෙනෙක්ගේ මගින් යවන්න හදන්නේ. මේක නිලධාරීන්ගේ මතින් යවන්න එපා. බුද්ධියංශ වල ඉන්න කට්ටිය නිලධාරි පැය 24න් වෙනස් කරලා මේක කරන්න බෑ. දැන් ජනාධිපතිතුමා පෙරේද කර ප්‍රකාශයෙන් මොකද වෙච්ච හානිය? ඒ එතුමා කියනවා මේ සියලු දෙනා වෙනස් කරනවා පැය 24ක් ඇතුළේ කියලා. දැන් මේ ඔපරේෂන් එකේ ඉන්න නිලධාරින් මොකක්ද දැනෙන්නේ? ඔවුන්ගේ එක පැත්තකින් ඔවුන්ගේ තියෙන කරගෙන යන ක්‍රියාව අනතුරේ තියෙනවා. මොකද ඔවුන්ගේ රාජකාරිය ඔවුන්ගේ රැකියාව පිළිබඳ අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලා මතක තියාගන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් කරේ පළවෙනි කරේ මානසිකත්වය හදපු එක ඔවුන්ව ශක්තිමත් කරපු එක. හැබැයි ඔබතුමන්ලා ඔවුන්ව හීන කරා. හොඳයි. මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා බුද්ධියංශ නිලධාරීන් දඩයම් කරලා TN එකේ අවශ්‍යතාවය අනුව TN එක මොකද්ද කියන්නේ පාර්ලිමේන්තුවේ සම්බන්ධ මැතිතුමා. එතුමා කියනවා මේ ව්‍යසනයේ හින්දා ආණ්ඩුව කඩාගෙන වැටෙනවා වගේ පේනවා. ඉක්මනටම ව්‍යවස්ථාව ගේන්න. ඒක තමයි අපේ එකම ඉල්ලීම. මේ වෙලා තියෙන ව්‍යසනය ගැන නෙමෙයි විපත ගැන නෙමෙයි කතා කරන්නේ TN නායකයා. ඔබතුමන්ලා ව්‍යවස්ථාව උස්සගෙන අවුරුදු 4ක් ගියා. මේක ඇතුලේ ඔබතුමන්ලා අනවශ්‍ය දේවල් වලට මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරා. 3-2 සම්මත කරපු දේවල් හිතලා බලන්නකෝ. ජාතික ආණ්ඩුව ගන්න 3-2 සම්මත කරා. ඇමති දූර සංඛ්‍යාව වැඩි කරගන්න 3-2 සම්මත කරා. පළාත් පාලන මැතිවරණය කල් දාන්න සම්මත කරගත්තා. පළාත් සභා ඡන්දය කල් දාන්න සම්මත කරගත්තා. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගේන්න සම්මත කරගත්තා. විශේෂ මහාධිකරණ ගේන්න සම්මත කරගත්තා. ඔබතුමන්ලා කරන්න පුළුවන් හැම දෙයක්ම අර අනිත් කණ්ඩායමට වදින්න කරන්න පුළුවන් දේවල් කරා. බුද්ධියංශ නිලධාරී ඔබතුමන්ලා පාවිච්චි කරේ වෙන මොනවත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රැස්වීම වලට ඇව්වා පොහොට්ටුවේ රැස්වීම වල සෙනග ඉන්නවද කියලා බලන්න. ඔන්න බුද්ධියංශ පාවිච්චි කරපු විදිය. බුද්ධියංශ කට්ටිය පාවිච්චි කරේ වෙන දේවල් වලට නෙමෙයි. අර ශානි අබේසේකර කියන පුද්ගලයා වග කියන්න ඕන මේකේ වැඩි කොටසකට. ශානි අබේසේකර තමයි එදා බුද්ධියංශ නිලධාරීන් ගෙනල්ලා LTT එකට උදව් කරා කියලා බුද්ධියංශ නිලධාරී හිරේ දැම්මා. අනුර සේනනායකලා චෝදනා නැතුව අවුරුද්දක් ඉරේ කියලා. ඔබතුමා තාජුරියන්ගේ මරණය මම හිතන්නේ ඔබතුමා තරම් වෙළඳ භාණ්ඩයක් කරගත්තේ නැහැ මේ පාර්ලිමේන්තුවේ කවුරුවත්. කෙලින්ම ඇඟිල්ල දික් කරා. අපහාස නකරේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරා කිව්වා, ශිරන්ති රාජපක්ෂ කරා කිව්වා, ගෝඨාභය රාජපක්ෂ කරා කිව්වා, නාමල් රාජපක්ෂ කරා කිව්වා, යෝසිත රාජපක්ෂ කරා කිව්වා. කාගේ නමද නොකිව්වේ? කැමරා තියෙනකෝ මෙහෙමයි වුණේ කිව්වා, හැප්පුණායි කිව්වා, මෙහෙමයි කිව්වා. අපහාස කරේ. අපහාස කරේ. ඒ අපහාස කර 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 මේ රට අස්ථාවර කරලා එක පැත්තකින් ඔබතුමන් වහන්සලා මේ රටම අනතුරට පත් කළා තියෙනවා. මේ අනතුරෙන් එළියට එන්න නම් ඔබතුමන්ලා අතර යම්කිසි එකතාවයක් හදාගන්න. අපි ඕන වෙලාවක අපි සූදානම් සහයෝගය දෙන්න. අපි මේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව පෙරලන්න මේ හෙට අනිද්දා ආණ්ඩුව ගන්න ඒවා අපිට අවශ්‍ය නැහැ. ඒක නිවැරදි අවස්ථාවේ මිනිස්සු ඒ අවශ්‍යතාවයයි. හැබැයි මේක පාවිච්චි කරලා මට හිතනවා මේ මැතිවරණයත්
කල් දාන්න ඉඩ තියෙයිද කියලා. රටේ ලොකු ව්‍යසනයක් තියෙනවා කියලා ජනාධිපතිවරණයත් එහාට ගෙනියන්න. හැබැයි එදා දවසේ මේ රටේ ජනතාවත් එළියට බහි. අද දවසේ ජයසභාලංග විරුද්ධව ජනතාව එළියට බහලා ඉන්නේ. ඒ ජනතාවගේ ඔවුන්ගේ තියෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්න. ජනතාවට හරි තොරතුරු ටික දෙන්න. අඩුම තරමේ දුරකථනයෙන් කතා කරලා පණිවිඩයෙන් කතා කරලා මොන හරි ක්‍රමයකින් ජනතාවට ඒ තොරතුරු ටික දෙන්න. අපිට විතරක් ඒ තොරතුරු දීලා වැඩක් වෙන්නේ නැහැ. අපිට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ නිසා මේ වෙනුවෙන් ඔබ අවධානය යොමු කරන්න මුජිබර් රහමාන් මම තමයි බලාපොරොත්තු වෙනවා. ඔබතුමා අර නැහැයි කියපු දැන් තියෙනවායි කියන අවධානම් වෙලා තියෙන දේවල් ගැන ඔබතුමා මැදිහත් වෙලා පාර්ලිමේන්තුවේ යෝජනාව ගැන අපි අත උස්සන්න ඉබිනේ. හොඳයි බොහොම සුතුතියි හේෂමතිතුමනි අවස්ථාව ඔබතුමාට. ඔසුදේව මම මුලින්ම මේ මංගාව තියෙනවා මේ print out එකක් දාගෙන ආව ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් ශ්‍රී ලංකා කියන විකිපීඩියා page එක මේක ආරම්භ කළ දින 1984 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂ රජය විසින් මේ ඉස්සෙල්ලා තිබිලා තියෙන සර්විස් එක මම මේ කියන්නේ දැන් මේ වෙනකොට වර්තමානයේ මේකේ සම්පූර්ණ විස්තරය දෙන මෛත්‍රීපාල සිරිසේන මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස් දැනට ඉන්න ඩිරෙක්ටර් නිලන්ත ජයවර්ධන මේ විස්තර ටික ඔක්කොම තියෙනවා. මේක මේ රටේ ජනතාවට බලා ගන්න මතක් කරලා දෙන්න මම මේක අරන් ආවේ. මේක කියන්නේ මෙහෙමයි. දැන් මේ හැම වෙලාවෙම උත්සාහ කරා මේක අපේ එක්සත් ජාතික පක්ෂයේ ගොඩට දාලා බේරගන්න. මම කියන මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ ඇත්ත කාරණා මොකක්ද කියලා. මේ සිදුවෙච්ච සිද්ධාන්තය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට මාස 6ක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට කැඳවන්නේ නැති එක. එතුමා අද විදේශ මාධ්‍ය ආමන්ත්‍රණය කළ කිව්වෙත් එතුමා මේ තියෙන ගැටලුව ගැන ප්‍රකාශයක් කරන්න ගියනේ අපි එකට යන්න ඕනේ කියලා. මොකද රටේ ලොකු අර්බුදයක් තියෙන සුදේව ජනාධිපතිවරයාගේ මේ හැසිරීම තුළ අග්‍රාමාත්‍යවරයාගේ තියෙන අග්‍රාමාත්‍යවරයාට හිමි බලතල අහිමි වෙලත් එතුමා නිශ්ශබ්ද වෙලා ඉන්න වෙලා තියෙනවා. ලොකු අර්බුද මේ මේ රට තේරුම් ගන්න ඕන කාරණා. අහිංසක මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විදේශගත වෙලා ඉන්න වෙලාවේ කිසිම අමාත්‍යවරයෙක් මේ රටේ පත් කළගෙන වැඩ බලන්න අඩුම තරමේ ත්‍රී පෝසස් කමාන්ඩර්ස් නැත්නම් හමුදා ත්‍රිවිධ හමුදාපතිවරු තුන් දෙනා කැඳවල අග්‍රාමාත්‍යවරයාට කතා කරන්න බැරි මොකද්ද මේ වෙලා තියෙන්නේ මහා ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඒ නිසා ජනාධිපතිවරයා මේ වෙලාවේදී තේරුම් ගන්න ඕන මොන වෛරයක් තිබ්බ මොන අරමුණක් තිබ්බත් මේ රට ඉදිරියට යන්න තියෙන ලොකු බාධා වෙලා තියෙන එතුමාගේ මේ හැසිරීම ඒ නිසා මේක විපක්ෂය නොදන්නවා නෙමෙයි මේ 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 තැනට මේ රට නිර්මාණය වෙන්නේ මම මේ දින 52 කතාව මේ මෙතෙන්ට මේ මේ ජනතාවට හේතු කරන මේ දින 52ක ඒ සිදුවීම් දාමයත් එක්ක ජනාධිපතිතුරයාගේ හැසිරීමේ වෙනස් වීමත් එක්ක නිර්මාණය වෙන්නේ එහෙම නොවුනනම් මම හිතනවා මේ මේ ඛේද වාචකයක් මෙතන යම් යම් තර්මක අඩු කර ගැනීමක් කරගන්න තිබ්බ මොකද අග්‍රාමාත්‍යවරයාත් එක්ක තියෙන යම් කිසි පෞද්ගලික වෛරයක් වෙන්න පුළුවන් ඕකේ හේතු වින්දා අඩුම තරමේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමටවත් කැඳවන්නේ නැහැ ඒ නිසා මම හිතනවා මේ රටේ මේ තියෙන தත්ත්වයෙන් මිදෙන්න ඒකයි විපක්ෂය ආණ්ඩුව සියලු දෙනා එකතැනට එකතු වෙලා සද්භාවයෙන් කටයුතු කිරීමේ අවස්ථාවේ තියෙනවා කියන කාරණාව මතක් කරනද මෙතුමාගේ බුද්ධ්‍යංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නෝ චෝදනාවල් නැහැ මම මේ ඔබතුමාලගේ දැනගෙන ඔබතුමාලත් දැන් අපේ ආණ්ඩුවක් අරන් මාසයක් කරානේ කැබිනට් එකක් තිබ්බ ඔබතුමාලට දුන්නා කැබිනට් පේපර් එකක් දාලා කෙලින්ම මේ මේ සියලුම දෙනා නිදහස් කළා දැන් මේ වැරදි නතුක. ඇයි ඒක නොකරේ? මේවත් දේශපාලනික වශයෙන් කියන්න පුළුවන්. මේක දේශපාලනික වාසි ගන්න එක එක තැන්වල දිව හරවන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගිකව ක්‍රියා කරන්න ක්‍රමවේදයක් තියෙනවා. කවුරු හරි චෝදනාවක් දෙනවා ඒ චෝදනාවෙන් නිදහස් කරන්න එහෙම බෑ. ඉතින් ඒක නිසා අපිත් කැමති වෙන්නේ නැහැ කවුරුවත් මොකද අපිත් මේ රටේ මිනිස්සු අපි පිට රටකින් ආවිල්ලා නෙමෙයිනේ මේ රටේ අපිට උදව් කරපු මේ යුද්ධය ඉවර කරන්න සහයෝගයේ ශක්තිය දීපු අහිංසක හමුදා සෙබළු කොහෙවත් කොටු කරලා දිරන අපි කැමති නැහැ හැබැයි ඒ නිසා සුදේව දේශපාලනඥයෝ විදියට බලලෝභී මානසිකත්වයේ නිසා එක එක ප්‍රකාශ කිරීම මම හිතන්නේ ඉතා වැදගත් විදියට හිතන්න ඕන කාරණාවක් එතනින් තමයි අන්තවාදීන් බිහි වෙන්නේ එතනින් තමයි අවස්ථාවාදී මේ දැන් කල්පනා කරනවා මේ රටේ දේශපාලනඥයන්ගේ බලලෝභීත්වය නිසා අන්තවාදී කොටස් වලට සහයෝග අරගෙන යන්න වෙලා නැද්ද? ඒ වගේ අවස්ථාවාදීන්ට ඒක වාසි සහගත වෙලා නැද්ද? සම මම හිතනවා විශේෂයෙන් මේ රට පාලනය කරන නායකයෝ කල්පනා කරලා බලන්න ඕන රට මූලික කරලා ඉවරලා කටයුතු කරන්න එහෙම වුණොත් ඔය අන්තවාදී සංවිධාන කවුරු මොනවා කිව්වත් අඩු වැඩි වශයෙන් එක එක රජවල් වල සහයෝගයේ ශක්තිය ලැබිලා තියෙනවා. ඒක මේ රටේ කවුරුත් දන්න කාරණාවක්. ඒක දැන් මේ වෙනකොට මිනිස්සුන්ට සැකයක් තියෙනවා. මේ අල්ලගෙන ඉන්න මහා විශාලව දැවැන්ත ව්‍යාපාරිකොත් හිටනින්ද ගැලවිලා බේරලා ඇති කියලා. සා අපි අවදානින් ඉන්න ඕන කියන කාරණා විපක්ෂය ආණ්ඩුවට ගහන්නවත් ආණ්ඩුව විපක්ෂයට ගහන්නව නෙවෙයි කවුරුත්
එකතු වෙලා අපේ පොදු වගකීමක් තියෙනවා මේ වගේ සිදුවීම් නැවත ඇති වෙන්න ඉඩ නොදෙන්න ඕන කියලා. ඒ වගේම අවසාන වශයෙන් කියනවා මේ අර ඔබතුමා කිව්ව කාරණාව මම දන්නේ නැහැ මේ රාජසේනන දෙමතුමා කිව්වද කියලා. මේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ 318ක් ඉන්දියාවේ 11ක් අද දවසේදී මා මේ වගකීම ගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනය නිකුත් වුණා. නිවේදනය වුණා කලින් ආපක වැරදි දැන් 100ක් අඩු වෙලා තියෙනවා කියලා. 359 දෙනේ මේ එක එක රටවල් වල මියගිය ප්‍රමාණයත් එක්කම තියෙනවා. මම හිතනවා ඒක සම්පූර්ණ නිවැරදි කරන්න ඕන කාරණාවක්. ඉතින් එහෙම මියගියාට පස්සේ ගාන ඒක පැහැදිලිව කියන්න ඕනේ මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවැරදි නිවේදනය නිකුත් වුණේ ඒ ඇතිවෙච්ච දවසේ සිට මේ දක්වා. හැබැයි අද මම විශ්වාස කරනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් දීපික හරි වෙනවලු. මේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාත් ඇවිල්ලා කිව්වා ඉතින් මෙහෙමයි මේ අහිංසක මිනිස්සු මිය ගියා ඊට පස්සේ ගාන අඩුවෙන් කිව්වයි කියලා වෙලා ආණ්ඩුවට තියෙන වක්කීමෙන් බැහැර වෙන්න බෑ කවුරු හරි කිව්වනะ. ඉතින් ඒකින්ද ඒක ගැන කනගාටුටපත් වෙනවා. මේ මේක සත්‍ය තොරතුරු කියලා මම විශ්වාස කරනවා. මේකේ මේ මිය ගියපු ප්‍රමාණය පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා අද සුදේව මේ වැඩසටහන ඉතාම වැදගත් වැඩසටහනක් නේද. වෙනදාට වඩා බලය වැඩසටහන බලන විශාල පිරිසක් අද ඉන්නවා කියලා අපිට දැනෙනවා. අපි දුරකථන වලට එන පණිවිඩත් එක්ක. ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයාගේ භූමිකාව හරියට නිර්මාණය. දේශපාලනඥයා කියන්නේ ඡන්දය අරගෙන ඇවිල්ලා ඊළඟ සැරේ ඉන්න මොන හරි ගේමක් ගහන එකද නැත්තම් දේශපාලනඥයා කියන්නේ මේ රටේ ජනතාවට යම්කිසි කරදරයක් වුණාම යම්කිසි අවස්ථාවයකට පෙනී හිටිනුනා මේක සත්භාවයෙන් පෙනී හිටින. ඉතින් මොකද අපි හිතනවා තරුණ මන්ත්‍රීවරු විදියට අපේ යුතුකම වක්කීම ඉටු කළ යුතු වෙනවා. හැබැයි මේ මේ පිටිපස්සේ දේශපාලනික වාසි ගන්න යම් උනන්දු වෙන දැන් අපි ඊයේ පාර්ලිමේන්තුවේ දැක්කා සමහරුන්ගේ අරමුණ තියෙන්නේ මේකේ මට අඩුවෙන් එයිද මට වැඩියෙන් එයිද. ඒ නිසා මම කියනවා කතෝලික ජනතාවට විශාල හානියක් වෙලා මේ වෙලා තියෙන වෙලාවේ සුදේව මේ රටේ අහිංසක කතෝලික ජනතාව වෙනුවෙන් රජයට කරන්න පුළුවන් උපරිම සහයෝග ශක්තිය මේ වෙලාවේ අසරණ වෙච්ච පුජ්‍යල වෙනුවෙන් අපි මං හිතන මේ වෙලාවේ යම් මැදිහත් වීමකින් කරනවා. ඒ ප්‍රමාණවත් නොවුණත් අනාගතයේ මෙවැනි තත්වයකට පත් නොවෙන්න ඒ අවශ්‍ය පියවර ගන්න මම හිතනවා අතිගරු ජනාධිපතිතුමාට ලොකු වගකීමක් තියෙනවා. ගෞරව අග්‍රාමාත්‍යතුමාත් එක්කතු වෙලා මේ රට මේ මාස 6 ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය කටයුතු ක්‍රියාකලාපයේ නිවැරදි තැනකට අරගෙන එන්න ඒ වගේම ආරක්ෂක නිලධාරීන්ට ඒ සියලු දෙනාට අපි කියනවා විපාක අවසාන වශයෙන් උත් විපක්ෂයේ ඔබටත් මම හිතනවා අත් නොහල හැකි වගකීමක් තියෙනවා මේ තියෙන ගැටලුකාරී තත්ත්වෙම් මිදෙන්න ආණ්ඩුවට වැංගිලා දික්කලින් නැතුව එතනින් එහාට අපි ඔබට අපි එකතුලා වැඩ කරන්න ඕන කියන කාරණා. බොහොම ස්තුතියි සුදේව අද විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන සූදානම් කිරීම පිළිබඳව කිරුමාජා. බොහොම ස්තුතියි ශ්‍රේණිමන්තතුමනි උපමාට වස්ත්‍ර. සුදේව මේ හමුදා බුද්ධ්‍යංශ දුර්වල කිරීම සම්බන්ධයෙන් හමුදාපතිතුමා ඇවිල්ලා ප්‍රකාශ කරා. ඒ වගේම තමයි බුද්ධ්‍යංශය දුර්වල කිරීමේ විපාකයේ සම්බන්ධයෙන් අතිඋතුම් කාදිනල්තුමත් මහානායක ස්වාමින් වහන්සේලාත් උපදෙස් ලබා දීලා තියෙනවා. උන්වහන්සේලා ලිපියක් මගින් ඉල්ලීම ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා. ඒ හින්දා මේ බුද්ධ්‍යංශය දුර්වල කිරීම සම්බන්ධයෙන් වගකීම තමුන්වහන්සේලාගේ රජය ගන්න ඕනේ. ඊළඟට සුදේව බරපතල සිද්ධියක් වෙනවා අප්‍රේල් 16 වෙනිදා. අප්‍රේල් 16 වෙනිදා මඩකලපුවේදී බයිසිකලය මේ ආකාරයකට පිපිරීමකට ලක් වෙනවා. කාතන්කුඩි වලදී. මොකක්ද ආණ්ඩුව කියන්නේ? අකුණක් වැදිලා මේ පිපිරීම සිදු වුණා කියලා. නෑ. මේ රිහර්සල් එකක් කරේ. මේක තමයි ශානි අබේසේකරගේ ඔබතුමාලගේ අගමැතිතුමාගේ පොලිස්පතිතුමා හැටියට කටයුතු කරේ ශානි අබේසේකර. ශානි අබේසේකර තමයි මේ ආණ්ඩුවේ සියලුම දේශපාලන අමුසයට අයිතු කරන්න CID කේ ප්‍රධානී හැටියට පත් කරේ ශානි අබේසේකර. මොකන්ද කරේ මේ සම්බන්ධයෙන්? රටට ඇත්ත කිව්වද? ආණ්ඩුවට ඇත්ත කිව්වද? ඊළඟට සුදේව ඊට කලින් LDT නැගිටීමක් වෙනවා. ඒ බඩකලපුව ප්‍රදේශයේම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. මොකන්ද? CID පරීක්ෂණවල එළියට ආවේ. අද වෙනකන් ඒ සම්බන්ධයෙන් ශානි අබේසේකර ඔබතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂකයා මේ වෙනකන් පරීක්ෂණ කළා නැහැ. ඔහුට පුළුවන් උනේ බුද්ධ්‍යංශයේ හිරේ දාන්නත් මන්ත්‍රීතුමා ඊළඟට ඒ හිරේ හිටපු බුද්ධ්‍යංශ නිලධාරීන්ට මොනවාද කෑවේ? කවුද බලන්න ගියේ? මොනවාද ගිනිච්ච කෑම කියන කාරණාව හොයන්න විතරයි අවශ්‍ය උනේ. ඒ තරම් දුෂ්ට විදියට තමුන්නාසලාගේ ආණ්ඩුව ඒ රට බේරාගත්ත කණ්ඩායමටත් රට බේරගන්න ඉන්න කණ්ඩායමටත් ඉතාම දුෂ්ට විදියට සැලකුවා. ඒ වගේම තමයි මේ ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත ඉවත් කරන්න සුදේව මේ ආණ්ඩුව නොදරපු උත්සාහයක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම මත විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත ඔවුන්ගේ ඡන්ද දාසය අයවැය සම්මත කරගන්න සහ පාර්ලිමේන්තුව අරගෙන යන්න නොකරපු දෙයක් නැහැ. වාසනාවකට ආණ්ඩුව ගත්ත අන්තිම උත්සාහයක් විවෘත වුණා ත්‍රස්තවාදී පනත අහුසි කරන්න. ඇයි මේ මෙහෙම වුනේ? ආණ්ඩුව අර අන්තවාදී බලවේග වලට යටත් වෙලා හිටියා. ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන විරුද්ධවාදීන් මඩ ගැහුවා. ආණ්ඩුව උත්සාහ කරා දේශපාලන විරුද්ධවාදීන් හිරේ දාන්න. තමුන්නාන්සලාට මහජන විරෝධයක් ගොඩනැගෙද්දී
ජනතාව විදිහට නොවන වැඩ පිළිවෙල තමුන්නාංශලා හදුවා. තමුන්නාංශලා අද රිෂාඩ් බදුරුදී නමතුමත් රවුෆ් සාකි නමතුමා ගැනත් ප්‍රශ්න කරනවා. පළාත් සභා ඡන්දය කල් දාගත්තේ කාගේ පිටින්ද? අවසානයේදී රිෂාඩ් බදුරුදීන් සහ රවුෆ් වකින් ඡන්ද දුන්නේ කොතනද? ඔවුන්ට අවශ්‍ය විදිහට පරිදි සංශෝධනය කළා. ඡන්දයක් නොතබින්න වාතාවරණය පාර්ලිමේන්තුව තුල නිර්මාණය කරගත්තා පස්සේ. ඒ හින්දා මේ ඇති වෙච්ච වගකීමෙන් ඔබලට මිදෙන්න බෑ. ඒ වගේම තමයි ඔබ ඇහුවා බුද්ධිවංශයේ දුර්වලද කියලා. මම ඔබෙන් නැවත ප්‍රශ්න කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කරන්න ඉන්දියානු රෝහත්තු සේවය. ඉන්දියානු රෝහත්තු සේවය වරක් නෙමෙයි තෙවරක් වර්තමාන ආණ්ඩුව දැනුවත් කරනවා. එතකන් මොකද බුද්ධිවංශය කරේ ඔබ කියන? ඔබේ ශානි අභේෂය කරේ බුද්ධිවංශය ක්‍රියාත්මක වුණේ දේශපාලන දඩයමට විතරයි. ඒක විපාක තමයි අද මේ රටේ ජනතාවට භුක්ති විඳින්න වෙලා තියෙන. ඒ හින්දා අපි ආණ්ඩුවෙන් කරුණාකරලා ඉල්ලීමක් කරනවා. දැන් ආණ්ඩුව මේක වරද්දගෙන ඉවරයි. ඔබතුමාලා මේක වරද්දගෙන ඉවරයි. මේ රටට කරන්න පුළුවන් ලොකුම විනාශය කරලා ඉවරයි. මේ රටේ ආර්ථිකය කඩා බිඳ දැම්මා. මහා බැංකුව හොරකම් කරා. මේ රටේ මහා බරපතල වංචා දූෂණ සිදු වුණා. මහා පරිමාණ ඩීල් ඔබතුමාලගේ ඇමතිවරු දැම්මා. මේ රට කුඩු තිප්පලක් කරා. කුඩු හෝමාරු වෙන මධ්‍යස්ථානයක් කරා. පාතාලය නැගිට්ටෙව්වා. පිටරට හිටපු පාතාලය තමුන්නාසලගේ ආණ්ඩුව ගෙනියන්න මේ පෝෂණය කෙරෙව්වා. තමුන්නාසලා අන්න ඒ දේවල් කරේ. කුෂි කර්මාන්තය විනාශ කරා. සේවාංශය විනාශ කරා. කර්මාන්තංශය විනාශ කරා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මා. අවසානයේ තිබ්බ එකම බලාපොරොත්තුව රටේ ජනතාවට ආරක්ෂාව. අද වෙනකොට ඒ ආරක්ෂාවත් කඩා බිඳ දාලා තියෙනවා. ඒ හින්දා මන්ත්‍රීතුමා ඔබතුමාලා කරපු වැරදි ගොඩයි. මේ මුජිබර් මන්ත්‍රීතුමාට මේ කාරණාව සම්බන්ධයෙන් වේදනාවක් සංවේදීභාවයක් ආවේ. ඔබතුමා තමයි දිගින් දිගටම අපේ තිබ්බ ආණ්ඩුවට බඩ ගැව්වේ. ඔබතුමා නිර්ලජ්ජිත විදිහට මන්ත්‍රීතුමා. අපි කනගාටු වුණා. අපි සත්‍ය කතා කරද්දී අපිව ජාතිවාදී හැටියට හංගඩු ගැහුවා. හැබැයි අපි ජාතිවාදී ක්‍රියාකාරමක යෙදිලා නැහැ. මම ඔබතුමාලට අභියෝග කරනවා පුළුවන් නම් කියන්න මොකද්ද අපි කරපු ජාතිවාදී ක්‍රියාවලිය? මානැල්ලේ බුදු පිළිම කැඩුවා මේ අපරාධකරුවෝ නීතිය රහනට ගේන්න කියන එක වැරදිද? දිගන සිද්ධියේදී ආණ්ඩුව එක පිටිපස්ස ඉඳලා ජාතිවාදී අවුස්සුවා කියන එක වැරදිද? කාත් මේ බෙන්දොට සිද්ධියේදී ඔබතුමාලා මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න මුස්ලිම් ජනතාවත් එක්ක ජාතිවාදී අවුස්සුවා කියන එක වැරදිද? අද ඒක මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා කරේ අපිට මඩ ගහපු එක. ඔබතුමාලා කරේ අපිට මඩ ගහපු එක අවසාන වශයෙන් වනාතවිල්ලුවේ ඇතිවෙච්ච සිද්ධියේදී තව තාම ඔබතුමාලා වගකීම අරගෙන නැහැ. කවුද මේ සැකකරුව නිදහස් කරේ කියලා කියන්නේ? කෝෂාණි අභේෂර 200යි කියේ. කොයිද ශානි අභේෂකරද ඉන්නේ? මේ ශානි අභේෂකර කියන පුද්ගලයා ලවා මේ රටේ ආරක්ෂාවට කරපු බරපතල හානිය නෙවෙයිද? මේ රටේ ජනතාව ජීවිතේ වන්දිගෙව්වේ. එහෙනම් ආණ්ඩුවට මේ පාපෙන් මිදෙන්න බෑ. හැබැයි එහෙම කියලා ඔබතුමාලා කිසියම් ආකාරයක ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබවින්ම සත්භාවයෙන් උත්සාහයක් දරනවා නම් ඔබතුමාලා ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපේ සහයෝගය දෙනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සහයෝගය දෙනවා. ඒ වගේම හොඳින් මතක තියාගන්න මේ යුද්ධය අවසාන කිරීම ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සම්බන්ධයෙන් අපි ෆොන්සේකා මැතිතුමා කරපු කාර්යභාරය අපි අමතක කරන්නේ නැහැ. එතුමාල්ලා ඔබලගේ කණ්ඩායමේ ඉන්නවා. හැබැයි ඒකට දේශපාලන නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතන නායකත්වය දුන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ කණ්ඩායම අපිත් එක්ක අපේ කඳවුරේ ඉන්නවා. එයිද තමුන්නාන්සේලාට සද්භාවයෙන් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ විසඳන් අපි සහයෝගය දෙනවා. හැබැයි තමුන්නාන්සේලා දිගින් දිගටම මේ විදිහට ජනතාව මුලා කරගෙන යනවා. දැන් බලන්න සුදේව මම අවසාන කරනවා. එක වෙලාවක හර්ෂ සිල්වා ඇමතුමා කියනවා ඇමරිකානු බුද්ධිංශය රජයට වාර්තා කරා කියලා. හැබැයි ඇමරිකානු තානාපතිතුමිය කියනවා නෑ එහෙම වාර්තාවක් අපි ඉදිරිපත් කළා නෑ කියලා. එක වෙලාවක රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඇවිල්ලා කියනවා ක්‍රයිස්ට් සිද්ධියට හින්දා මේ ප්‍රතිඋත්තර දීමක් තමයි ලංකාව විසඳුනේ කියලා. හැබැයි නවසීලන්ත ඇමතුමිය කියනවා නෑ ඒ ආකාරයේ කිසිම වාර්තාවක් සිදු වෙලා නෑ කියලා. ඒ හින්දා මේ ආණ්ඩුව තවදුරටත් මෙච්චර වේශනයක් වෙලත් හදන්නේ නොමග යවන්න ජනතාව රවට්ටන්න. එහෙනම් අපි නැවතත් කියනවා විශේෂයෙන්ම මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමාට මේක වක්කීම වැඩි. එතුමාට චෝදනාව වෙල්ල වෙනවා. කරුණාකරලා රිෂාඩ් බදුරුදී නමතුමාට චෝදනාව වෙල්ල වෙනවා. අසාද් සාලිට චෝදනාව වෙල්ල වෙනවා. හිස්බුල්ලාට චෝදනාව වෙල්ල වෙනවා. එහෙනම් ඔබතුමාලා කාරණ මේකේ ප්‍රමුඛත්වය ගන්න අර දිලුම් අමුණුගම ගිහිල්ලා ප්‍රශ්න කරා වගේ දිලුම් අමුණුගමට අසාධාරණ විදිහට ප්‍රශ්න කරන්න උත්සාහ කරාට කරුණාකරලා සාධාරණව පරීක්ෂණයක් පවත්වලා
මේ යථා තත්ත්වය රටට සාධාරණව ප්‍රකාශ කරන්න ගිය වගකීම වාර ගන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනවා. සුතිය මුජිබුමන්තුතුමනි මම කියන අවසන් කරපු තැන ඉඳන් පටන් ගන්නම්. දැන් මට නම් මේ දේශපාලනික වශයෙන් මෙතුමා කිව්ව විදිහට මම පෞගිය කාලේ මෙතුමන්ලාගේ ආණ්ඩුවේ පෞගිය දේවල් විවේචනය කරපු හින්දා යම් යම් අය මගේ දේශපාලන චරිතය විනාශ කරන්න තමයි මගේ ප්‍රතිරූපය විනාශ කරන්න යම් යම් චෝදනාවල් තියෙනවා. ඒ චෝදනා කරන අයට මං ගැන මොන හරි දේවල් තියෙනවා නම් ගීලා CID එකට බාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමා මෙතන ඕනෑම වෙලාවක විවාදයක් ඇඳවන්න ඒ අයට මම ඕනෑම විවාදයකට සූදානම් මං ගැන තියෙන චෝදනාවල් වලට මං උත්තර දෙන්න. ඒ හින්දා මගේ දේශපාලන ඉතිහාසය තුළ අන්තවාදී සංගිඳාලට උදව් කිරීම හෝ ඒ වෙනුවෙන් පිනී ඉඳලා නැහැ. ඒ වගේ විජේදාස රාජපක්ෂ මහත්තයාට උත්තර දීමේදීත් මම කියලා නැහැ කොහෙවත් ISS සංවිධානය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලාත් මම කියලා නැහැ. මම කියලා තියෙන්නේ එතුමාගේ සංඛ්‍යා ලේඛනවල වැරදිභාවයක් තියෙන විත්‍යය. ඒ වෙලාවට මම එතුමාට කිව්වා ඔබතුමා මේ කතා මේ වගේ දේවල් තුළ මේවා මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාවයි ගැටුමක් නිර්මාණය කරන්න පාවිච්චි කරන්න එපා කියන දේවල් කිව්වා. ඔබතුමා දන්න තියෙනවා නේද ඔබතුමා වාර්තා කරලා ඒවා පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න. මොකද පෞගිය කාලේ මෙතුමා ඇවිල්ලා කතා කරා මද්රසා ගැන. මම කියනවා මෙතුමාට වැරදි අදහස් සාරාශියක් දීලා දෙන්න. ඔබතුමා පුළුවන් නම් ගිහිල්ලා අපේ දෙමියතුලම සංවිධානයේ තියෙන අර මාලිගාවත් ඔබතුමා අර දන්නවා. ගිහිල්ලා ඔබතුමා ඉදතුමාලක වාඩි වුණා නම් මට වැඩිය හොඟක් කරුණු කාරණා ඔබතුමාට ඒගොල්ලෝ කියලා දෙයි. එහෙම නොදැන ඇවිල්ලා ප්‍රසිද්ධියේ කතා කිරීම මං හිතන්නේ ඉතාම අසාධාරණ. මොකද වැරදි චිත්‍රයක් යනවා. මම ඒක තමයි කිව්වේ. දැන් මේවට සම්බන්ධ වෙච්ච මේ මරාගෙන මැරෙන දේවල් වලට මේ මැරි ගිය තරුණය පවා මේකේ බහුතරයක් මධ්‍යම පාන්තික මුදල් තිබෙන ඉහළ විදේශ රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපන ලබාගෙන ආපු අය. මම බාධා කරන්න එපා මන්ත්‍රීතුමා. හරි නෑ මම දන්නේ නෑ මම දන්නේ නෑ කියන්නේ. ඇත්තට මම දන්නේ නෑ. නෑ මම දන්නේ නෑ තුර්කිය තානාපතිතුමාගේ කතාව මම දන්නේ නෑ. මම දන්න දේ මම කියන්නේ නෑ. ඒකට මම ඔබතුමාට මං කිව්වා බාධා කරන්න ඔබතුමා ඇවිල්ලා මෙතන කියූපු කරුණ ගැන ඔබතුමාට තවත් දැනගන්න ඕනේ නම් මම කියන කරුණ වල අසත්‍යතාවල් දින ඔබතුමා යන්න දෙමියතුලම සංවිධානයේ මට වඩා මේ මද්‍රසා ගැන මට වඩා මේ රටේ තියෙන මුස්ලිම් සංවිධානය ගැන හොඳ දැනුමක් තියෙන ඔබතුමාට ඒගොල්ලන්ගේ විස්තර ගන්න පුළුවන්. අනිත් එක මෙතුමා මේ කිව්ව ඔක්කොම විමල් වීරවංශ මහත්තයා කියපු දේවල් ටික. අරාබි භාෂාව තු මේ විශේෂයෙන්ම අරාබි භාෂාව මද්‍රසාවල උගන්වන්නේ සුවේද වෙන දෙයක් ඉඳන් නෙමෙයි කුර්ආනයේ තියෙන අරාබි භාෂාව. ඒතර කුර්ආනයේ කියවන්න නම් අනිවාර්යයෙන්ම අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනේ. දැන් අපේ මුස්ලිම් ජනතාවගේ බහුතරය ඉගෙන ගන්නේ දෙමළ භාෂාවෙන්. ඒක තමයි දෙමළෙන් උගන්වන්නේ. අද වෙනකොට සිංහල භාෂාවෙන් උගන්නන මද්‍රසා දැන් ඇවිල්ලා තියෙනවා. දැන් සිංහල භාෂාවෙන් උගන්නන මද්‍රසා එක එක තැන්වල පටන් ගන්නවා. මොකද අද බෞතරය මුස්ලිම් ජනතාව දකුණේ ඉන්න කට්ටිය සිංහල භාෂාව ඉගෙන ගන්න. දැන් මම ඉගෙන ගත්තේ සිංහල භාෂාවේ. මගේ ප්‍රාථමික අධ්‍යාපනය මම ගත්තේ සිංහල ඉස්කෝල එක. මම තමයි පන්ති හිටපු එකම මුස්ලිම් ළමයා. මම සෛරයකට ගියේ ඊට පස්සේ මගේ ළමයා ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්. ඒ ළමයා එයා යන්නේ DS එකට. එයා ඉගෙන ගන්නේ සිංහල ළමයි එක්ක. එයාගේ හොඳම යාළුව සිංහල. ඒ හින්දා අද එනකොට මුස්ලිම් සමාජයේ සම්පූර්ණයෙන්ම සිංහල භාෂාව ඉගෙන ගන්න හින්දා සිංහල භාෂාවෙන් ආගම ගන්නන අද සිංහල භාෂාවේ මද්‍රසා ඇති වෙලා තියෙනවා. ඒක තමයි ඔබතුමා තොරතුරු ගන්න පුළුවන් හොඟක් දේවල්. ඊළඟට සුදේව ඇවිල්ලා මම කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවට අභියෝගයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ. දැන් මේ අභියෝගේ ජය ගන්න ඕනේ. මේ ඒක තමයි මම කිව්වේ ත්‍රස්තවාදය කියන එක ආගමක්, ජාතියක්, කුලයක්, පක්ෂයක් එහෙම මේ භාෂාවක් නැහැ. සස්තවාදී ත්‍රස්තවාදීම තමයි. ඒක පරාජය කළ යුතුයි. ඒක පරාජය කරන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒදයි අභියෝගයේ ආණ්ඩුව ජය ගන්න ඕනේ. ඒක අද මේ විනාශයත් එක්ක නැවත හිතන්න පුළුවන් තත්ත්වයක් මේ රට තුල ඇති කරලා තියෙනවා. ඒද අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ මේක උඩ ඉඳගෙන මේක තමුන්නාන්සලා නැහැ කියලා කිව්වට තමුන්නාන්සලා මේක උඩ ඉඳගෙන කරන්නේ දේශපාලනය. තමුන්නාන්සලා මේක උඩෙන් බලන දේශපාලන වාසි ලබා ගන්න එපා. දැන් තමුන්නාන්සලා එක වෙලාවකට කියනවා සුළු ජනපක්ෂ මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් බදුරුදීන්ගේ පක්ෂයට අන්තවාදීන් කියලා කියනවා. අමුතේ අන්තවාදීන් වරගෙන ආණ්ඩු හදන්න තමුන්නාන්සලා ඔක්තෝබර් මාසේ උත්සාහ කළා. ඒ අන්තවාදීන්ට තමුන්නාන්සලා එක එක දේවල් දීලා ආණ්ඩු හදන්න උත්සාහ කළා. තමුන්නාන්සලා ආණ්ඩු හදනකොට අන්තවාදීන් ටික හොඳයි. ඒ අන්තවාදීන් තමුන්නාන්සලාත් එක්ක ආවේ නැත්නම් අන්තවාදීන් හරි නෑ. එතකොට උන්ට කියනවා අන්තවාදීන් කියලා. ඒ හින්දා ඒ ප්‍රතිපත්තියෙන් එන්න සුළු ජනපක්ෂ එපා නම් ඒ පක්ෂ ඔබතුමාලා පිළිගන්නේ නැත්නම් ආණ්ඩු හදන්නත් ගන්න එපා. ආණ්ඩු හදන්න එකතු කරගන්න එපා. රිෂාඩ් බදුරුදීන්වයි හකීම්වයි පැත්ත පළාතේ ගන්න එපා. ඒගොල්ලන් එහෙමනම් අතහැරලා දාන්න. එහෙම අතහැරලා දාන්නේ නැතුව ආණ්ඩු හදන්න മന്ത്രിවරු අඩු වුණාම ආණ්ඩු හදන්න සංඛ්‍යාව අඩු වුණාම ඒ අන්තවාදීන් එක ආණ්ඩු හදන්න යන්න එපා. ඒ ප්‍රතිපත්තියේ ඉන්න. මම ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ. මගේ පක්ෂේ මගේ දේශපාලන අවසාන වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ. මොකද මගේ දේශපාලන විශ්වාසය තමයි මේ රටේට ඉස්සරහට යන්න පුළුවන්, මේ රටේට වැඩ කරන්න පුළුවන්, මේ රටේ සියලු දෙනාම එකතු කරගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ග උඩ විතරයි අපිට යන්න පුළුවන්. එහෙන්තර වෙන පක්ෂවලට ගිහිල්ලා වෙන සුළු ජන
පක්ෂවලට ගිහිල්ලා මේ රටේ ජාතික සමගිය හදන්නවත් ජාතික එකමුතුව හදන්නවත් ජාතික සංහිඳියාව හදන්නත් බෑ කියන විශ්වාසය තමයි මම තරේ ඉන්නේ. ඒ හින්දා සුදේව ඉදිරියේදී ආණ්ඩුවට මේ අවුරුදු මේ මාස 6 මේ මාස 5 අපි ජාතික මැතිවරණයකට යන්න තියෙනවා. ඒ ජාතික මැතිවරණයේදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මේ ඇත්ත විවසණයෙන් මේ ඇතිවෙච්ච ඛේද වාචකයෙන් මේ ඇතිවෙච්ච නැවත ජාතීන් අතර ඇති වෙලා තියෙන සංහිඳියාව නැති වෙලා සැකය වෛරය ඒ සියලු දේවල් ඇති වෙලා තියෙනවා. ඒක නිමා කරගෙන නැවත ඉස්සරහට යන්න ආණ්ඩුව මීට වඩා තද ක්‍රියාමාර්ගත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේක බලය ගන්න බලාගෙන ඉන්න පක්ෂවලට වෙන ක්‍රියාමාර්ග නැහැ. මේගොල්ලන්ටත් පුළුවන් අපිව නැවත මෙලෙච්ඡත්තියට ගෙන යන්න විතරයි. මොකද මේගොල්ලන්ගේ බලවේග සියලු දෙනාම අද බඩපිනුම් ගහනවා, අද කැහැ ගහනවා, අද සමහර අය සන්තෝෂ වෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා පාසල් වලට ගහන්න පුළුවන් කියලා. එයාගේ ප්‍රාර්ථනාවල ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ. එයා සන්තෝෂ වෙනවා. සමහර අය බොහොම සන්තෝෂ වෙනවා මේ වෙච්ච සිද්ධිය. මොකද මේක උඩේ ඉඳන් බලය ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ විශ්වාස කරනවා. ඒකෙන් ඉඳන් අපි කියනවා මේගොල්ලෝ නෙමේ විකල්පය. මේගොල්ලන්ට විකල්ප කියා මාර්ග නැහැ. මේගොල්ලන්ට එකතු වෙලා ඉන්න බලවේග වලට පුළුවන් මීට වඩා දරුණු මෙලෙච්ඡත්වයකට අපිට ගෙන යන්න පුළුවන්. අපි ඒකෙන් ගොඩ එන්න නම් ඒකෙන් බේරෙන්න නම් අපි මීට වඩා තද ක්‍රියාමාර්ගත් එක්ක තද වැඩපිළිවෙලක් එක්ක ආණ්ඩුවත් හැටියට ඉස්සරහට යන්න වෙනවා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. කෙසේ වෙතත් ජනතාව අතර සංහිඳියාව බිඳලා නැහැ කියන කාරණේ මම කියනවා. ජනතාව එකඟයි, ජනතාව බොහොම සාමකාමීව සිටින්නේ. සංහිඳියාව බිඳුණා නම් ඊට වඩා ඛේද වාචකයක් වෙනවා. ජනතාව බුද්ධිමත් කියන කාරණේ කියනවා. නමුත් ජනතාවට දේශපාලන පිළිබඳව යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි සමගන්නෝබෙන් නැවත ලබන සතියේ හමුවෙමු.